එතුමා කිව්වා අපේ ගරු ජනාධිපතිතුමා ඡන්ද ඒ රාජ්‍යයකට පිළිලා ඉන්නේ. ඒ රාජ්‍යක එනෝ තුනක් අවුරුදු 30 කට ඒ රාජ්‍යක පළවෙනි ඒ රාජ්‍යකේ ජන්මයට ජීවිත හානියක් වෙන්නේ නැහැ. දෙවෙනි ඒ රාජ්‍යකේදී කාර්ය බහුල වේගයේ අධිතාවයක් තියෙනවා. නමුත් පුද්ගල ජීවුනේ තුන්වෙනි ඒ රාජ්‍යකේ තමයි මාර්ග විපත් හදාවැටීම් ධන විනාශ වීම වැඩි විපත් කිය. අපේ ජනාධිපතිතුමාගේ දැන් ගත කරන්නේ තුන්වෙනි ඡන්දේ රාජ්‍යය. ඒක ඉතාම පැහැදිලි වෙනවා එතුමාගේම පක්ෂයේ කණ්ඩායමක් තමන්ට විරුද්ධ වීම බලාපොරොත්තු නොවූ අපවාද ලැබීම. එහෙමනම් මදිපුංචිකම් පරාජය උරුමයි මේ කාලවකවාන්නේ. ඊළඟට අපි බැලුවා මේ අතිගරු ජනාධිපතිතුමාට විරුද්ධව එතුමාගේ පක්ෂයෙන් මේ ඉදිරිපත් වෙලා තියෙන පුද්ගලයා කවුද කියලා. එතුමා අපි කවුරුත් දන්නේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා. නමුත් අපි දැනගෙන හිටියේ නැහැ එතුමාගේ ජ්‍යොතිෂය පිළිබඳ ශක්තිය කේන්දරයේ බලය. එම නිසා 1351 සැප්තැම්බර් මාසේ 3 වෙනිදා ගම්පහ අංගරණ්ඩුවේ උපන්න උදේ 9:45 උපන් මේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කේන්දරය අපි හැදුවා. ඒකෙදි ඔප්පු වුණා එතුමා තුලා ලග්නයෙන් ගුරු ශස්ත්‍රය එක්තරව හයවැන්නේ මීන රාශියේ. කුජ දහවැන්නේ රවි බුද්ධ සිකුරු කේතු සමග 11 වෙනි චන්ද්‍රයා 10 වෙනි සනිටම මේක හැදලා බැලුවහම ලංකාවේ අද ඉන්න දේශපාලනේ ඉන්න සියලුම දේශපාලනඥයන්ට වඩා බලවත් යෝගේ තියෙන කේන්දරයක් උඹ ජෝති ශාස්ත්‍රඥය කිව්වේ මහින්ද රාජපක්ෂ මහතා බලයට ආවේ චන්ද්‍ර අධියෝගයේ නිසා කියලා. චන්ද්‍ර අධියෝගය කියන්නේ හයාධිපතිය හතාධිපතිය හතාධිපතිය අටාධිපතිය මේ ස්ථාන තුන අධිපති 11 වෙනි සිටීම.
මේකම යෝගයේ පරාසර කාලෙවත් වරාමීර කාලෙවත් තිබිච්ච පදන යෝගයක් නෙමෙයි. වරාමීර කියන්නේ ඉන්දියාවේ හිටිය භෝග රජතුමාගේ නවරත්න පණ්ඩිතයන්ගේ නැකෙලි. එතුමා ජෝතිෂාස්ත්‍රය පිළිබඳ දැනෙයි. ඒ අමාත්‍ය මණ්ඩලයන් තමයි මහාකවි කාලිදාසකි. වරාහමාවේ රාජාචාර්යතුමා එතුමාගේ අවසාන කාලයේදී කිව්ව එක තමයි මේ ඡන්ද අභියෝගය. ඡන්ද අභියෝගයේ විග්‍රහ කරනකොට හයවැන්නේ හයවැන්නාධිපතිය, හතවැන්නාධිපතිය, අටවැන්නාධිපතිය 11 සිටි. 11 කියන්නේ බලයට පාදක වන ආදායම ඒක රසි. එතකොට ඒ එන්නේ කොහෙන්ද? හයි. හයවැන්නේ කියන්නේ ඥාති මිත්‍රාදීන්ගෙන් සතුන්ලත් බලය. රජ කෙනෙකු ප්‍රතින බලය. හතවැන්න තමගේ භාර්යාව, ඒ නෑ පිරිස, ඒ ගොල්ලන්ගේ බලය එකතු. අටවැන්න ෂණික ගති ඒ මැනි හතරමාහිර ඒ වගේ දේවල් ලැබීම තමයි අටවැන්න. මේ තුන එකතු වුණොත් මේ තුන එකතු වෙලා 11 ඉන්නවා නම් එයාට දැන් ඉන්න පුළුවන්. මහින්ද රාජපක්ෂක මාත්‍යය තියෙන බලය මේක. හය ඥාතීන් ඉන්නවා. ආදීන ගෝටිපතින් වෙලා ඉන්නවා. අතේ වික්‍රමසිංහ මැතිනි ආගමේ පල්ලියේ ඒ කාණ්ඩයෙන් බාහිර අවාරා එනවා බලය. අටේ ශනිල මුදල් ලැබි. එතන ඕල් පුළුවන් ඒ වගේ ජාවාරණ වලින් ටෙන්ඩර් වලින් අද මේ විශාල වශයෙන් ධනය එකතු වෙලා දැන් 11 ශාන්‍ය තනපත් වෙලා දැන් මහා රාජ වල කැවිද. නමුත් මේ බලයට වැඩි බලයක් බලේ කපාගෙන යන බලයක් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කේන්දරේ 11 ශාන්‍යදී ලග්නාධිපතිය බුද නමාධිපතිය බුද ලග්නාධිපතිය සිකුරු තුලා රාශියනි නමාධිපතිය බුද මිතුන් රාශිය මේ දෙන්නම සිංහ රාශිය ස්වස්තේ ඇතුළ රවිසමග සංයෝග වෙලා ඉන්නු ගාලෝකයේ තියෙන හොඳම දෘෂ්ටිය තමයි ගුරු දෘෂ්ටිය. තුලා ලග්න කේන්දරේ හයවැන්නේ මීන රාශියේ ගුරු ශාස්ත්‍රයේ ඉන්නවා මෛත්‍රීපද සිසේනි. මේ ගුරුට බේනවා 11. ගුරුට බේනවා කුජ 12 ඉන්න සරිජන්ති. මේක ඉතාමත් බලවත් යෝගයක් විතරක් නෙමෙයි අන්තර්ජාතික ප්‍රසිද්ධියට එතුමා පත් වෙන යෝගයක්. මේ තුලා ලග්නයෙන් උපදිච්ච ලෝක ජනනායක විදියට බැලුවා. මහත්මා ගාන්ධිතුමා වගේ ශ්‍රේෂ්ඨ නායක වීඅයි ලෙනින් සෝවියට් රුසියාවේ නිර්මාණ පරමාණු බෝම්බ විභාගයත් මෙතෙක් හිටිය විද්‍යාඥයන්ගේ ශ්‍රේෂ්ඨම විද්‍යාඥ අයින්ස්ටයින්, බිල් ක්ලින්ටන්, ජූලියස් සීසර්, රංජ විප්ලවකරු නැපෝලියන් මේ ඔක්කොම තුලා ලග්නය. නමුත් රුසියාවේ අවුරුදු 20ක් බලය හිටිය පක්ෂ ලේකම් සහ
අගමැති හැටියට නිකිතා කුෂේ. එතුමගේ කාලය තමයි රුසියාව හදන රොබට් එක. එතුමත් පුළා මෛත්‍රීපාල සිරිසේන වගේම එතුමත් කොමිෂන් පක්ෂයේ ලේකම්බලයි හිටිය අවුරුදු 10. ඊට පස්සේ අගමැති වුණා අගමැතිල හිටිය අවුරුදු 10. මේ සාපේක්ෂ දේව ග්‍රහයෝ නක්ෂත්‍රයේ කේන්ද්‍ර හා ගල්පන කොට මේ සාපේක්ෂක දේව ඊළඟට අද ඇති වෙලා තියෙන සංසිද්ධිය ප්‍රති ජනාධිපතිතුමාට මැදනේ ගන්න ඕනකමක් තිබුණේ නැහැ. ඒ එහෙනම් ඊ සංදේශය ලැබලා දිනු. හොඳටම දන්නවා අවශ්‍ය ආගමික தත්ත්ව උදා වෙනවා කියලා. වටේ ඉන්න කේවට්ටේ මොනා කිව්වත් විදුන් දෙලිපෙන් අහලා බැලුවාම ගහ යතා தත්ත්ව ජනගෙන ඒ මගේ දෙටි 1953 සතම්බර් මාසේ මෙරට ආගමන දුන සේකම් කොතලා දැඩිසයන් මහත්මයා 52 විශිෂ්ට ජයග්‍රහණයක් අරගෙන ප්‍රශ්නයක් උඩ එතුම අයින් වුණාම සභානායකයෙ හිටිය සේජම් කොතලාල මහත්මයා අගමැති. එතනදී අවුරුදු කිහිපයක් ගිහිල්ලා 1956 අප්‍රේල් මාසේ ඡන්දයක් සඳහා එතුමාට අවුරුදු 2ක් කල් තියෙද්දි එතුමා ආයුෂරේ මේ වගේම දෙයක් වුණා. එතකොටත් සෙනසුරු ගහේ ඒ රංගාඩු බලවන ගහ සෙනසුරු ලංකාව කොම්බලක් නේ. ලග්නාධිපති සෙනසුරු සෙනසුරු හිටිය දැන් වගේ මුචික රාශිය. සෙනසුරු මුචික රාශියට ආවා එදා ආගමැති ජෝන් කොතලාවල අවුරුදු 2ක් කල් දීලා ප්‍රජේෂ්ණේ සේජොන්ට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ සේජොන්ට විරුද්ධව මුළු ජනතාව හඟවැදපුරු පංචමහා බලවේගයේ මහජන එක්සත් පෙළ සමසමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය ඔක්කොම එක පිළිකට ඇවිල්ලා සේජොන් කොතලාවට 101 පාර්ලිමේන්තු අනුපස්තනයි කරන් කෙරුවේ 6 දින පත් කරන්නේ 101 පාර්ලිමේන්තුවේ ආසන අටයි හම්බු ආසන අටයි දී බණ්ඩාරනායක මහත්තයා විශිෂ්ට ජයග්‍රහණයක් ගත්තා. එතුමත් කුම්බලයි ලංකාවේ කේන්දර කුම්බ බණ්ඩාරනායක මහත්තයත් කුම්බලයි. මේවා ගලපන්න පුළුවන් බුද්ධිමත් අයට වැටහෙන ජ්‍යොතිෂ සංදේශය. එහෙනම් එවැනි දෙයක් වෙන්න පුළුවන්. දැන් මෛත්‍රීපාල සිරිසේන මේකේ දේශපාලන නායකයෙක් නෙමෙයි. එක රැයකින් එතුමා නායකයෙක් වුණා. ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෝ බලවත් පක්ෂ සියල්ලම එකට එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේනව නායකයෙක් කරන මොකද මේ ආකර්ෂණය? ඒක තමයි ජන්ම බලය. ජන්ම බලය කොත වෙලා වෙනවද නැත් වෙනවද? දැන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දසා කාලය කුජ මහදසයි බුද අන්තර්දසයි. ඒක කුජ 10 ඉන්නවා බුද 11 ඉන්නවා රාජයෝග බල රහිතව. මොනවද පක්ෂලක දැක්ක? ලංකා ප්‍රසිද්ධ මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක වගේ කෙනෙක්. මෛත්‍රීපාල සිරිසේනගේ කිසිම රාජයෝගයක් නැහැ. මෛත්‍රීපාල සිරිසේනට මේ තියෙන යෝග බලය මෙතෙක් ලංකාවේ කිසිම දේශපාලන නායකයෙකුට තිබුණේ නැහැ.
من نجاحنا سيد شمليس بار نكنا داكي سيد محاك بوما پين من تبين بلاء تبيتش مائتر بار سيد سيد مين بلاء ايتي هيا ميكا جات تان تيرا داكو يان تاونا سر من لسن راداو كيا انديا بي قمت إندرا غاندي أبيكشتة هاتية تندية دانا بوتة بقصة هيكية جيشت ناية كيو ريدي لا بقية جيشت ناية كيو اي تيرنية تو بيرتو بيرتو نام مي خطاقلائي جين اوپن إندرا غاندي مغل كيرو بي كونغلوك تقصي جدول 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 شيل لهم جو، هذا كلا نيء، بعدين وقت نيء وقت تينا، ثنا تينا بعد وقت كام داو، إنت لا تعرف ليه؟ هندية أبى تران ناصرترا كارو غوغات نه، أكتم هاي كيوا، رجيتي كيوا، بطل ما كيوا، إنت لا تعرف ليه؟ إذا كان هناك أي بنغلور من الأرامة، إندية كانت مجاية عن مكة، سيئة أنونة من جوزية تنكرة إندية قرية، سيئة إكل، 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 موضوع إندرا غاندي تجند رامان كيوا أوبا نوتان نيا يكتي نو نيا هي تماي يان كيشي كونكلي ربي مهاجاسا وين يبدو نوت يا جا سنسو مهاجاسا لوكي ورنا جاكت فردان دبلو مالاتي مايتر بارد سيزين تاتيني عليك ربي مهد ساوي أورد وكاي ما ساتاي جنوشي اتا كدير جاي بيجيك مايتر بارد سيزين اگه هذا مهد ساوي سنسو انتا تتخاوي چاند دينا مين ندولا يدوب تاكينو ربي مهد ساوي اپدیچ يانگه لكي انو هذا يا اگه سنسو مهد ساوي آبو هم لوكي كيسي كنو تاوك جاي 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 باكستان يقول لك كيف هو نيسا يجي جاية تنسا إندرا غاندي دينو إيه وجه باله لانتا كيسمه كي إندرا كنا مانغونا جاكي تقول تابي أوكل ما ميك دانة نيا هو كاي إندرا غاندي كي إندرا غاندي باله عند بيبي رامان كيبي باله عند
ربي مهدا ساوي يبدي تكنك جزندر مهدا ساوي هنا باله ما يندرج بس ده تنا كونات بنات تلبلون باله.